ශ්‍රීලංකා කඩුලුරකින් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල ටෙස්ට් තරඟවල ප්‍රහාරාත්මක ක්‍රීඩකයෙක් විදිහට තමයි නම් දරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ටෙස්ට් තරඟවල එල්ල නොකරන පහර එල්ල කරලා ලකුණු ගත්ත දික්වැල්ල එංගලන්තයේ තරඟාවලිය ආරම්භයේ කිව්වේ මේ තරඟාවලියේදී තම ශතකයක් ලබා ගන්න උත්සාහ කරනවා කියලා. කොහොමුණත් දික්වැල්ලට එංගලන්ත කණ්ඩායමත් එක්ක දෙවෙනි තරඟයේ පළවෙනි ඉනිමේදී ශතකයේ ලකුණු 8කින් මගහැරෙනවා. ඒ විදිහට දික්වැල්ලට මගහැරෙන්නේ මංගල ශතකයේ ලබා ගන්න තිබුණු අවස්ථාව. මේ විදිහට ටෙස්ට් තරඟවල අර්ධ ශතක 10ක් අරගෙන තියෙන දික්වැල්ල ශතකයක් වෙත යන්න සමත් වෙලා නැහැ. මේක ලෝක වාර්තාවක් විදිහට තමයි සටහන් වෙන්නේ. ටෙස්ට් තරඟවල ශතක නැතුව වැඩිම අර්ධ ශතක ලබාගත් ක්‍රීඩකයා විදිහට දික්වැල්ල තමයි දැන් ඉස්සරහින් ඉන්නේ. ඉන්දියා ආරම්භක ප්‍රතිකාරයක් වුණු චේතන් චෞහාන් තමයි මේ වාර්තාව සතු කරගෙන හිටපු ක්‍රීඩකයා උනේ. චෞහාන් ටෙස්ට් තරඟ 40කදී තමයි ඒ විදිහට ශතකයක් නැතුව අර්ධ ශතක 10ක් ලබාගෙන හිටියේ. දික්වැල්ල ටෙස්ට් තරඟ 41කදී තමයි මේ විදිහට අර්ධ ශතක 10ක් ලබාගෙන ඉන්නේ. කොහොමුණත් දික්වැල්ල ශතකයක් ලබා ගැනීමත් එක්ක මේ වාර්තාව නැවතත් ශර්මාට යන්න පුළුවන්. මේ වාර්තාව එහෙම වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කඩුරු රකින්නෙක් විදිහට වැඩිම ලකුණු ලබාගෙන සංගක්කාර තියලා තියෙන වාර්තාවටත් දික්වැල්ල කිට්ටු කරමින් ඉන්නේ. සංග ටෙස්ට් තරඟ 48කදී ලකුණු 3117ක් ලබාගෙන තමයි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කඩුරු රකින්නෙක් විදිහට වැඩිම ලකුණු අරගෙන ඉන්නේ. දික්වැල්ල මේ වාර්තාවේ දෙවෙනි තැනට ඉන්නේ ටෙස්ට් තරඟ 41කදී ලකුණු 2156ක් අරගෙන. දික්වැල්ලට සංග පසු කරන් යන්න තව ලකුණු 10ක්වත් නැති නිසා ඉක්මනට මේ වාර්තාව දික්වැල්ල සතු වෙන්න පුළුවන්. ශ්‍රී ලංකා සුපිරි කඩුරු රකින ක්‍රීඩක ප්‍රසන්න ජයවර්ධන මේ වාර්තාවේ දැන් ඉන්නේ තුන්වෙනි තැනට. ප්‍රසන්න ටෙස්ට් තරඟ 58කදී ලකුණු 2124ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. කලුවිතාරණ මේ වාර්තාවේ ඊළඟට ඉන්නේ. ඒ ටෙස්ට් තරඟ 48ක කඩුරු රකින ප්‍රතිකරුවෙක් විදිහට ලකුණු 1872ක් ලබාගෙන. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙසපරිතවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.